දේ පුතේ අදවසේදීි අපිස දානන්ගෙනවා නෑදෑ ගැට. නෑතෑ ගැටලුවක් පුතාලගින් ඇහුවොත්. කොහොමද සාර්ථකව පිරිතුරු ියන්න කිය කතා කරන්න. පුතල දන්නා නෑදෑ ගැටලුවලදී අපි දැනගතයුතු අත්‍යවශ්‍යම දේවල් කහිපයක්ත් තියෙන. අපි බල මේේ මොනාතිකෙන ඉස්සෙල්ලාම. පුතලන්න දකිනවා එකතු කිරීමේ ලකුණක් තියෙනවා. මේ එකතු කිරීමේ ලකුණින් කියන්නේ මේ දෙදෙන විවාහ වෙලා ඉන්න, ලක් බවයි මේ දෙන්න විහාවෙච යුවලක් කියලා පෙන්න්නේ මොන ලකුණු ඇද මේ එකතු කිරීමේ දන්න ලකුණේ තමයි පෙන්නන්නේ. ඒ වගේම තමයි පුතල දැනගන්න ඕන අ නිත්කාරණාව මේ සතහනයේ දී දකුණ වම කිය අපි පැති දෙ පැත්ත නම්කරෝතින් දකුණු පැත්තේ සිට වම් පැත්තට දකුණු පැත්තේ සිටුවම් පැත්තට පිළිවෙලින් වැඩිමල් සහෝදරයාගේ සිට, බාල සහෝදරයෝ දක්වාද සහෝදරය දක්වා තමයි අපි පෙළගස් වන්නේ එකෑන වැඩිමල් සහෝදරයයි ඕනකොයි පැත්ඇ දකුණු පැත්ත ප්‍රථමයෙන් ඉන්න ඕන වැඩි මල් සහෝදරයඒවගේම ක්‍රමයෙන් බාල සහෝදරයින් ඊට පිටුපසින් අපි දක්වන්න ඕනේ සටහන තුළ. ඒවගේ මයි එතකොට මේ වගේ දෙන්න දෙන්න ඉන්නවා කියලා කියන්නේ මේ දෙදෙන පවිවාහකයින නාමල් රවීන පිවාහකයි එහෙනම් සුගත්තා ශ්‍රියාණික කියන දරුවන් තමයි එයාලට පහලින් තක්වා වන්නේ. ඒනට පහලින් දක්වන්නේ දරුවන් බවත් දැනලකුණේ විවාකයුවලක් බව වැඩ වැඩිමල් බාල පිළිවලට දුණේ සිට මමට පෙළගස්සන බවත් ඔන්න අපි ගැෙනගත්ත. ඒනම් පුතේ මේ දෙන්නගේ කවුද සුගත්සා ශ්‍රියාණි කියන යුවලගේ දරුවවා වෙන්න. අපි ඒකද මතක තියාගන්න ඕන මේ දෙන්නාගේ ප්‍රතමිය ඉන්නේ. මුෙන් දැක් වෙන්නේ සුගත්සාශ්‍රයාණි කියන දෙන්නගේ දරුවවා එෙන නාමල් රවීනා කියන යුවලගේ කෞද්ද සුගස්ශ්‍රයාණගේ දරුව වෙන්නේ නාමත් පැහැදිලීද අන්නේ ඒ සටහන්ට එක පුතාලත් න ගෙන මතක තියාගෙන ඉන්නට ඕනේ තවත් එක අම්මගේ පැත්තේ අම්ම ඉන්න සහෝදර සහෝදරියන් එවම තාත්තගේ පැත්තේ ඉන්න සහෝදර සහෝදරියන්ට අපි කතා කරන්නේ ආමාන්ත්‍රණය කරන කෝමද කෙටික්‍රමයයක් තියවා තමයි අම්මගේ පැත්තිේ සහෝදරියයෝ අම්මගේ පැත්තේ සහෝදරියන් අම්ම ස්්‍රීංග අම්ම ස්ත්‍රීියක්නේ අම්මගේ පැත්තින්න සහෝදරියන් ලොකු අම්ම පුංචි අම්ම මහම්ම මම්ම එකන අම්මගේ පැත්තින්නේ අම්මලා පැහැදිරීද එතු අම්මගේ පැත්තින්න සහෝදරියෝ මාමල පැදිලේද පොඩිමාම ලොකුමාම විදදිෙක් තමයි අප සහෝදරීට කතා කරන්න මටක තියා ගන්න වැදගත්මදේ අම්මගේ පැත්තෙන්නේ කවුද අම්මල අම්මගේ සහෝදරියන්ට කියන්නේ ලොකු අම්මා පොඩිය අම්මක් පුංචි අම්මා මහම්ම කියලා තාර්ත්තගේ පැත්තේ තාතගේ පැත්ේ සහෝදරයෝ තාත්තල එකයන පුඩ්පා එම නැත්තා බාප්පා මහපපා ලොකු තාත්තා තාතගේ පැත්තේෙඉන්නේ තාත්තල තාත්තගේ සහෝදරියන්ට මනාද කියන්නේ එන තාත්තක සහෝදරියන්ට කියන්නේ නැන්දලා ලොකුනැන්ද පොඩිනන්ද කියර කතා කරන්නේ තාත්තගේ පැත්තඉන්න සහෝදරියන්ට එනම් දිලන්්‍යගේ අම්මා දිලන්යගේ අම්ම කිවොති එනම් දිලන්යගේ අම්ම අපි හමුද දිලන්්‍යගේ එන්න දිගේ දිලන්ගේ අම්මගේ නංගි පුතාගේ කවද චි අම්ම අපි නෑදැකම හරිද කියනවනම් හරි ලේසි එතකොට පු පුතාගේ අපපච්චිගේ මල්ලි ඔයාගේ කවු්ද බාප්පා හෙම නැත්ත පුංචි තාත්තා නැතැකම අපි හරිට කියන්න ගෙන ගත්තු මේ ගැටලු ලේසි ඒනම් අපි බලමු මොකක්ද මේ ගැටුවෙන් අපෙන් පලවිනි ගැටලුව අහන්නේ ශ්‍රයාණී මාශිගේ කෞද්ද ශ්‍රියා මෙ ශ්‍රියාණි ඉමාශි ඉමාශ කියන්නේ ආශගේ ඉන්දිකගේ දරවා. එ ඉමාශ කියන්නේ ඉමාශගගේ අම්ම ආශ ආ ආශගේ අම්ම තමයි ශ්‍රියාණි කියලා කියන්න. එහන පුතල දන්නවා ඉමාශගේ ශ්‍රයානිි වෙන්නේ නෑක දැකමට කවුද ආ්චි. අ අපි ියනට පුළුවන් ආච්චි කියලා ප්‍රියාේ ප්‍රිය දුෂාන්ගේ කවුද කියලහන මේ ඉන්න දුෂාන් අපි බල ප්‍රියාණ මේ ඉන්න ප්‍රියාණි දුෂන්ගේ තාත්තා කවුද නදුු තාත්තාගේ නංගීනේද බල සහෝදරියුුණ මේ පැත්තින්නේ තාත්තාගේ නංගි නේද ප්‍රියාණි කියන්නේ එන තාත්තාගේ නංගේ කවුද තාත්තාගේ පැත්තේ ඉන්න නැන්දලා එන නැන්ද එහෙම නැත්තා පොඩි නැන්ද නැන්දලයි තාත්තාක පැත්ත සහෝදරියන් සුගත් සහශ්‍රියයානය සුගත් සහ ශ්‍රියාණී වලට සිටින පුතුම් ගණන කියීද කියලා හ පැදගත් ප්‍රශ්නයක් ඉසලාම අපේ එ අල්ලගේ පුතුන්න දරුවන්ගම මෙන්න මේ විදිරරි රදගහ ගත්තා බලමු නදුම් කියන්නේ පුතෙක් එකයි ආශ කියන්නේෙ දුවක් නාමල් කියන්නේ පුතෙක් පසුම් කියන්නේ පුතෙක් ප්‍රියාණි කියන්නේ තුවෙෙක් විවාහක යුවලගේ පළමුුවේ සිටින්නේ එයාගේ දුක්ෂගත් සහශ්‍රියයාණගේ දරුවන් ඒ නං පුතුම් ඉන්නවාක දෙනෙක් ද තුන් දෙනෙක් ඉන්නවා ඒ නම් අපි ධනවත් තුනයි පැහැදිලේද ඒ නම් මෙ එන්න ප්‍රශ්නයක් පුතාරතනයෙන් හදන්නට නෑදය ගැටලුවල අත්‍යවශ්‍ය දේවල් මතක තියයාගත්තව ඔයාට අත්‍යවශ්‍ය කරුණු මතක තියාගත්ත පුතේ ඔයාට ලේසින් නෑදෑ ගැටලු ඕනම එකක් හදන්නට පුළුව අපි අමු ඒ වගේ තවත් නෑදෑ ගැටලුවකට මෙන්න නෑදෑ ගැටලුවක් පුතාලට ඒ නම් විනාඩි දෙකක කාලයක් දෙනවා තනියෙන් හදත්නට නන් දෙම හිතන යි පුතාර සාර්ථක උක්තර හොයා ගන්නඩ ඇැති කියලා මේ බලන් කැලුම් මාශා එකතු කිරීමේ ලක්ුණ විවාහකීවලක් ඒනම් ඒ ඇටින් දැක්වෙනවා කැලුම්සාමාශාගේ දරුවන් ඒ දරුවන් විවාහුණු දරුවන් තුන් දෙනෙක් ඉන්නවා ඒනම් මේ විවාවිච්චි දරුවන්ගේ පුතාල දන්නවා ඉදිරීින් දැක්වෙන්නේ කැලුම්ගේසා මාශාගේ දරුවන් බව ඒවගේම එයාලට ඇතින් ඉන්න මේ ඒගොල්ලොන්ගේ දරුවන් විවාාකු යොගගේ දරුවන් තම පහලින් දැක්වෙන් මතකයි. දකුණේ සිට වමට පිරිිවලින් වැඩි මහල් වැඩි මහාල සහෝදරයාගේ න්නම් පිළිවලින් අපි දක්වනවා මතක් කරගමු. අම්මගේ පැත්තිඉන්න සහෝදරියන් අම්මල තාර්ථක පැත්තේ ඉන්න සහෝදරයන් තාත්තලා ඒ අපි කැටීම් මතක තියාගන්න ක්‍රමේ අපි බලමු ප්‍රශ්නය කොයි දීරදයදෙන්න කියලා නදුන්ගේ පුංචි අම්ම කෞද කියලා හන අපි බලමු ඉස්සලා ම අපි ඉඩරිගහම. දිරි රිගැගොති කැලුම් සහ මාෂගේ දරුවන් අපි හොයා ගත්තා නදුන්ගේ අම්ම නේත්‍ර පුංචි අම්ම වෙන්නේ අම්ගේ නංගි සඳුණී දිල්ෂාන් ඒ නම් අම්මගේ නංගි කවු්ද සඳූණ අපි ලීල තියෙන්න ඕන සඳූණි කියලා දැක්කද ලේසිී මුත්තර හයාගැට පුළුවන් සටහන ගැෙන විශේෂිත කර්ම සියල්ලම අපි දන්නවන. අපි දෙවැනි පශ්නි කියවු. නේත්‍රාට සිටින සහෝදරයන් ගරන කියද. මේ එන්න නේත්‍රග සහෝදරයන් නිමල් අසිත සඳුලි කියන්න එයාගේ සහෝදරිය තිර්ශාන්. එහනම් සහෝදරයන් ගණන නේත්‍රට සිටින තුන්දෙනයි.ඒන පිළියන්න ඕන සහෝදරයන් තුන්දෙනයි. තුන් දෙනයි ඊටඟට අපෙන් හා නමහි ප්‍රශ්නය දිව්‍යයාගේ බාප්පා කවුද කියලා දිවව්‍යයා මේ ඉන්න දිව්‍යයා දිව්‍යයා යන්නේ දිව්‍යයාගේ තාත්තාසි දිවව්‍යගේ තාත්තා තාත්තක පැත්තින්නේ තාත්තල තාත්තාගේ බාල සහෝදරයෝ පුංචි තාත්තා එම නැත්ත බාප්පා කිය හඳුන්නන්න පුළුවන් අසිතගේ බදිව්‍යතා ජවියගේ තාත්තා අසිත අසිටගේ බාල සහෝදරයක් අවුද දිර්ශාන් එනම් පිළිතුර දිර්ශාන් දැක් අදපුතේ අපි නෑදෑ ගැටලු මේ අපි දැනගත් යුතු විශේෂිත කරුණු හරියට දැනගත්තා නම් චේදයක් ඉදිහරය දුුණා රූප සටහනක් විදිහරය දුනා නෑ දෑ ගැටලුවක් දැක්වොත් වේගයිෙන් ඉක්මනින් නිවර දිවහදන්න පුංචිවයා තත් පුළුවන් අයමත් ගනිත ගැටලුව කින් හම් අයිබෝන්.